ඒ වගේම අගමැතිවරයෙක් නෑ එතුමා කියන හැටියට. ඇමතිවරු නෑ. ඉතින් එහෙමනම් කොහොමද පාර්ලිමේන්තුවක් කටයුතු කරන්නේ? පාර්ලිමේන්තුවක් තුළ සාකච්ඡා වෙන්නේ ඒ අවස්ථාවේදී එක එක්කෙනා නැගිටලා කතා කරන දේ නෙවෙයි, එක්කෝ රජයේ පැත්තෙන් එහෙම නැත්තම් විපක්ෂයෙන්. ඒතර රජයේ ඇමතිවරු තම තමන්ට අයිති විෂයපතයන් පිළිබඳව අවශ්‍ය යෝජනා ගෙනාවොත් ඒවට ප්‍රතිචාරය දක්වනවා, රජයෙන් ප්‍රශ්න අහනවා, ඒවට උත්තර දෙනවා. ඉතින් මේක තමයි මේ රටේ තිබුණු පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා සෑම රටකම තියෙන පාර්ලිමේන්තු සම්ප්‍රදාය. අපි අහනවා මේ රටේ ජනතාවගෙන් ඒ සම්ප්‍රදාය විනාශ කරලා තියෙන්නේ කරු ජයසූරිය කියන මේ කථානායකවරයා නෙවෙයිද? ඒ නිසා අපි එතුමා කථානායකවරයෙක් වශයෙන් පිළිගන්න සූදානම් නැහැ. එතුමාගේ අත්නෝමතික, ඒ වගේම විශේෂයෙන්ම මන් දන්නේ එතුමා මේ සිහි බුද්ධියෙන්ද වැඩ කරන්නේ, එතුමාගේ සිහි විකල් වෙලාද, එහෙම නැත්නම් මන්ද බුද්ධිකවද මේ කටයුතු කරන්නේ කියලා. ඒ නිසා එතුමාට එක්කෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න ඕනි, එහෙම නැත්නම් එතුමා නිවැරදි ස්ථාවරයට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ නීති රීති වලට ගරු කරමින් මේ පාර්ලිමේන්තුව පවත්වාගෙන යාම සඳහා නායකත්වයේ දෙන්න ඕනි.